නිර්වාණය හටගැනීමක් හා බිඳීමක් නොමැතිව නිත්‍යව පවත්නා බව. නිර්වාණ ධාතුවෙන් අන්්‍ය වූ සකළ සංස්කාර ධර්මයන්ගේම හටගැනීමක් හා බිඳී අතුෘුදහන්වීමක් එනම් අවසානවීමක් ඇත්තේය හටගැනීමම ඔවුන්ගේ සංස්කාර ධර්ම භාවයට කාරණය වෙයි හටගැනීම නැමැති පූර්ුව කෝටිය ඇත්තා වූ ධර්මයන්ගේ බද නම පශ්චිම කෝටියද ඒ කාන්තෙන්ම ඇත්තේමය. නිර්වාණ ධර්මය වනාහි හටගැනීමෙන් හා බිදීමෙන් පිරිසිදුනු ලබන පූර්ුව අපපර කෝ දය வெව නිत්‍යව පවත්නා ධර්මයකි නිර්වාණ ධර්මයට පමණක් එසේ පැවැත්විය හැකි බව හා, සංස්කාර ධර්මයන්ට මෙෙන් පටන් ගැනීමක් හා අවසානයක් නැති බව කියනු ලබන උපමාවෙන් දතයුතුයි. එක් පෙදෙසක විෂවෘක්ෂ සමූහයක් තිබෙයි. ඔවුහු එක එකක් සියක් වර්ෂය බැගින් පවත්නාහුය. එක එක වෘක්ෂයකුගේ ඇවෑමෙන් අන්‍ය වූ, එක වෘක්ෂය බැගින් අභිනව වෘක්ෂද එක එක වෘක්ෂයන්ගෙන් හටගන්නාහුය. මෙසේ පැවත එෙන්න්න වූ ඒ වෘක්ෂ සමෝහයේ පැවැත්ම පිළිබඳ අතීත කාලයද මෙතෙක්කැයි පිරිසිදිය නොහැක. අනාගතයෙහිද ප්‍රමාණ කළ නොහැකි කාලයක් පරම්පරාව නොසිදී පැවැත්විය හැකියාව කාශයද තිබෙයි. එක්තරා පුරුෂයක් තෙම විෂ. ෘක්ෂයන්ගේ වන්න බයදැක, ෘක්ෂයන් විනාශකිරීම සඳහා එකල පනස්වර්ෂයක් වෑස්කත වූ ෘක්ෂයන්හි විෂහුල් ප්‍රවේශ කළේය. ඒ හේතුවෙන් ඒ වර්ෂයහි හටගත යුතුවතිබූ පුෂ්ප පල හටනොගත් है. මෙසේ මල්පිපී මහා පල ගැනීම සිिඳීගියෙන්, बීජ පරම්පරාව සිिඳීගොස්, ඒ ෘක්ෂයෝද ඉන් මතු, පන ස්වර්ෂයකින් අභාාව ප්‍රාප්ත වූහ. මෙසේ ඒ ප්‍රදේශයහි මතු ප්‍රමාණ විෂයාතික්‍රාන්ත කාලයක් මළුල්ලෙහි පැවතිය හැකිව තිබූ විෂරෘක්ෂ පරම්පරාව හත්වසින්ම නිරුද්ධවී ගියේය. මේ උපමාවහි කියන ලද පුරුෂයාගේ ප්‍රයෝගයෙන් උත්පාද හේතු නිරෝධයෙන් නූපදිනා බවට පැමිණියා වූ පුෂ්ප පල, රක්ෂයෝ වනාහි ඒකාන්තෙන් සටහන් වශයෙන් පෙර තිබුණ වූ පුෂ්ප පල ෘක්ෂයෝ නොවෙති ඔහු මනුෂයන්ගේ විවාහාරෙහි පමණක් ඇත්තා වූ පුෂ්ප පල ෘක්ෂෝ වෙති එහයින් ඔහු මේ මතු අසවල් දින පැළවන්නා වූ ෘක්ෂය මේ අසවල් දින පැළවන්නා වූ ෘක්ෂ යනාදිය වශයෙන් පටන්ගැනීමෙන් පිරිසිදිය හැක්කා වූ පුෂ්පල ෘක්ෂයෝද නොවෙති, මේ අසවල් දින විනාශයට පැමිණෙන්නා වූ ෘක්ෂය යනාදී වශයෙන්, අවසානයෙන් පිරිසිදිය හැක්කාහු ද නොවෙති. මේ ෘක්ෂය මහත්්‍ය මේ ෘක්ෂය කුඩාය යනාදී වශයෙන්, සටහන්හා ප්‍රමාණයෙන් පිරිසින්දිය හැක්කාහු ද නොවෙති. මෙසේ ද්‍රිය සස්ථානාදිය වශයෙන් ප්‍රකටව නොදැක්විය හැකි පුෂ්ප පල භක්ෂයෝ වනහි නිරෝධයට හෙවත් හට නොගැනීමට නොපෙමිනියාහූ නම් මතු ඒකාන්තයෙන් ඉපිද පවත්නාහෙයින්, ඒකාන්තෙන් නැත්තා වූ ධර්මයෝ යැයිද කිව හැකි නොවෙයි. එහන් ඔහු ද්‍ර්‍ය වශයෙන් නැත්තා වූද, ඒකාන්තෙන් නැත්තාාහෝ නොවෙෙන්ා වූද, රමාර්ත වශයෙන් අසවාල් ධර්මයැයි වෙන් කොට දැක්විය නොහැක්කා වූද අන්‍යතර ධර්ම නයාම ධාතුවක් කියැයි දතයුතුයි. මෙහි නිරෝධයයි කියනලද්දේ උත්පාද හේතුූන්ගේ නිරෝධය නූයේ නම් මතු හටගැනීමට අවකාශ ඇතුවතිබූ පුෂ්ප පල ෘක්ෂයන්ගේ හට නොගැනීමටයි උපන් නාමරූප ධර්මයන්ගේ බංග සංख්‍යාත අභාව නිරෝධයේ පූර්වකෝටිය එනම් පටන් ගන්න අස්ථානය නිරුද්ධ වූ ධර්මයන්ගේ පශ්චිම කෝටයෙන් පිරිසිද හැකිය වෙයි. පැවති ධර්මයාගේ නැතිවීමේ පටන් අභාවය පටන්ගනී ද්‍රවිය සස්ථාන වශයෙන් පෙන්විය හැකි කිසිවක් නැත්තා වූ යටකි පුෂ්ප පල ෘක්ෂයන්ගේ අනුත්පාද නිරෝධේ මුල් කෙරවරක් එසේ ලැබිය හැකි නොවේමය. නිරුද්ධ වන ධර්මය තමා අවිද්‍යාමාන බැවින් එකල්හි විෂහුල් ප්‍රවේශ කළ දිනය හෝ හුල් ප්‍රවේශ කරන ලද ෘක්ෂ සමෝහෙව අභාවයට පැමිණි දිනය හෝ පුෂ්ප පලෘක්ෂ නිරෝධයාගේ පූරකෝටිය හෙවත් පටන්ගන්න අස්ථානය නොවන බව ධතියුතුය. වස්තු වශයෙන් පවත්නා ධර්මයන්ගේ නොපැවත්මක් හෙවත් විනාශවීමක් ඇත්තේය. වස්තු වශයෙන් නොපවත්නා ස්වභාවය වූ නිරෝධයාගේ නැවත නොපවත්නා ස්වභාවයක් නැත්තේය. එබැවින් නිරෝධයාගේම පශ්චිම කෝටයක් හෙවත් රෝ නැවත නිරෝධයක් නැත්තේය ඉදින් යතෝක්ත පුෂ්ප පල රුක්ෂයෝ නැවත හටගත්තාහු නම් ඔවුන්ගේ නිරෝධය නොවීය. නිරෝධයට පැමිණියාහු නම් ඒ පුෂ්ප පලෘක්ෂයෝ මතු කිසිකාලක හට නොගන්නාහුය එහෙන් නිරෝධය වනාහි පශ්චිම කෝටියක් ද නොමැතිව සියලු කල්හීම එකසේ පවත්නා වූ නිත්‍ය ධර්මයක් යැයි දතයුතුයි. යටකි උපමාවෙහි නිරුද්ධ වී යයි කියලද පුෂ්පඵලභුක්ෂයන් මෙන් මාර්ග අධිගමයෙන් නිරුද්ධ වන්නා වූ කලේශස්කන්දයෝ වස්තු වශයෙන් ඒ කාන්තය නැත්තා වූ ධර්මයඕනො වෙති. ඔවුන්ගේ මේ පටන් ගැන්මය මේ අවසානයේය එක්කොනක්්‍ය මේ අනික් කොනක්්‍ය එකක්්‍ය මේ අනිකක්්‍ය යනාදී වශයෙන්ුවෙන් කිරීමට හේතුවන්නා වූ උත්පාද දවය සං්‍යාත පූරු අපපර අන්ත දවය හා සංස්ථානද නැත්තාහුය. ඔවුහු මාර්ගයාගේ ශක්්‍යයෙන් අනුත්පාද නිරෝධයට නොපමුණ ලද්දා වූ නම් මතු ඔවන්ගේ හටගැනීම ඒකාන්තහෙයින් ඒකාන්තෙන් නැත්තාහූද නොවෙති. එහෙයින් ඔවුහු පරමාර්ථ ධර්මයන් අතරින් අසවල් ධර්මයයැයි දැක්විය හැකි නොවූ අන්‍යතර ධර්ම නයාම ධාතුවක්ක ැයි දතයුතුයි. මෙහි කලේශස්කන්ද නිරෝධේයයි කියන ලද්දේ සංස්ථාන වශයෙන් ඒකාන්තෙන් නැත්තා වූ යතෝක්ත කන්ධයන්ගේ මතු නොයි ඉපදීමටයි. උපන් කලේශස්කන්ධයාගේ නිරෝධයයි කියනලද අභාවේහි පටන් ගැනීම නිරුද්ධ වූ ධර්මයාගේ බංග සංख්‍යාත පශ්චිමකෝටයෙන් පිරිසිඳ හැකිවෙයි පැවති ධර්මයාගේ නැතිවීමෙන් පසු ඒ ඒ ධර්මයන් සම්බන්ධ අභාවය පටන් ගන්නා හයිනේ නපන්නා වූ කලේෂස්කන්දයන්ගේ නිරෝධය වනාහි එසේ පටන්ගන්නා වූ ස්ථානයක් නොලැබෙයි. ක්ලේෂ ප්‍රාණය කරන්නා වූ මාර්ගචිත්තයාගේ බංගක්ෂණ සංඛ්‍යාත පශ්චිම කෝටියහෝ අනුපාදිශේෂ පරනිර්වාණය සිදුවන අවස්ථාව හෝ කලේෂස්කන්දයන්ගේ අනුත්පාද නිරෝධ සංखඛ්‍යාත නිර්වාණධාතුවේ පටන්ගන්නා ස්ථාන නොවෙයි. එයි නිර්වාණ ධාතුව යටකී පුෂ්පඵල නිරෝධය මෙෙන් පටන් ගැනීමක් නැත්තා වූ හටගැනීමට අභව්‍ය වූ ධර්මයක් බව ධතයුතුයි. කුෂ්පඵල නිරෝධයේ පශ්ිම කෝටියක් නැතුවාක් මෙෙන් නිර්වාණධර්මය පශ්ිම කෝටිය නැත්තා වූ පශ්චිම කෝටියයක් ඇතිවීමට අභව්‍ය වූ ධර්මයකි ඒ වනාහි අනමතක්ක සංසාරය හා සම ප්‍රමාණව පටන්ගැනීමක් හෝ අවසානයක් නොමැතිව නිත්‍යව පවත්නා ධර්මයකි. නිර්වාණයාගේ ලෝකෝත්තර භාවය හා පිහිටිය වූ දිසා අදේශයක් නොමැති බව. පර්මාර්ථ වශයෙන් හා ප්‍රඥප්ති වශයෙන් විද්‍යමාන වූ සකළ ධර්මයෝම ෞකික ලෝකෝොත්තර වශයෙන් දෙවදෑරුම් වෙයි එයින් මාර්ගඵල නිර්වාණය යන ධර්මයෝ නවදන ලෝකෝත්තර නම්වෙති සෙස්ෝ ලෞකික නම්වෙති ෂණයක් පාසා බිதමින් පවත්னாහයින්ந்த පරම්පරා වශයෙන් කලක් පැවති சிந்தී යන හෙන්ந்த ස්කන්දෝ ලෝකනම්වෙති සත්ව පුද්ගල ස්ත්‍රී පුරුෂාදී ප්‍රඥප්තීන්ගේ වනාහි එසේ නැසීමක් වනසීමක් නැත්තේය. නමුත් ස්කන්දයන්ගේ නැසීමෙන් වනසීමෙන් ඕහෝද අදර්ශනයට පැමිණෙනෙහෙන් ඔවුන්ටද ලෝකයයයිම කියනු ලැබේ. නිර්වාණය නම් ලෝක නිරෝධයයි. ඒ ලෝක නිරෝධය ලෝකය හා සම්බන්ධ නොවී ලෝකය ඉක්ම පවත්නා ධර්මයකි. එහි නිර්වාණධාතුවට ලෝකෝත් තර යැයි කියනු ලැබේ. දිශා වශයෙන් හා දේශ වශයෙන් විවහාර කරනු ලබන්නේත් ලෝක යැයි කියන ලද ධර්මය ෝමයි. ලෝක නිරෝධය වූ නිර්වාණධාතුවගේ ඔවු හා ගැටීමක් පැකිලීමක් සම්බන්ධවීමක් නැත. එහෙයින්, දස දිසාවන් නතුරෙන් යම්කිසි දිසාාවකොහෝ යම් කිසි ප්‍රදේශය කොහෝ නිර්වාණධාතුව නැති බව ධතයුතුය. අනිමිත්ත ධර්මයක් වූ නිර්වාණයාගේ පැවැත්මට සනිමිත්ත ධර්ම වූ රුක්ෂ පර්වතාදීන්ට මෙන් පිහිටීමට අවකාශයක් වූමනා නොවෙයි. එහින් පිහිටියා වූ ස්ථානයක් නැතහොත් නිර්වාණය කොදු නැතයැයි නොසැලකිය යුතුය හත රඟලප පමණ වූ කැඩපතකි යදුනක් පමණ වූ පරුවතචායාවක් දර්ශනයවෙයි පර්වතචායාවෙන් ලක්ෂයෙන් පංගුවකුවත් මහත් නොවූ කැඩපත තුළ ඒසා මහත්වූ චායාාවක් නැත්තේ ඇැයි යමක විසින් කියනු ලැබේනම් ඒය සම්පූර්ණයම අසත්යක්මයි වස්තුවක් තුළ විශාල වස්තුවක් පැවතිය හැකියැකීම ඥාය විරෝධී වුවකි නමුත් මේ කාරණය ඒ කාන්ත සතයකි එමෙන්ම පිහිටිය වූ ස්ථානයක් නොමැතිව නිර්වාණ ධාතුව පවතිීය යනු මේ ලෝකෝත්තව ධර්මකතා විශයහි ඒ කාන්ත සත්‍යයක් බව ධතයුතුය. නිවනෙහි සත්වයන් නොමැති බව ලෞකික මහජනයා විසින් සත්වයෝයයි විවහාර කරනු ලබන්නේ ස්කන්ධයන්ටමය ස්කන්ධ පංචකයන් අන්‍ය වූ සත්ව සංඛ්‍යාත මනුෂ්‍යයකෝ දෙවියකෝ බ්‍රක්්මයකෝ නැත්තේය ගල් හුණු දැව ආදී ඇතිකල් හි ගෙයක් ඇත්තේය නැතිකල නැත්තේය. එමෙන් ස්කන්ධ පංචකය ඇතිකල් හීම සත්වයෝයයි කියන ලද මනුෂ්‍ය දිවිය බ්‍රහ්මයෝ ඇත්තාහුය නැතිකල්හි නැත්තාහුය ස්කන්දයන්ගේ අනුත්පාද නිරෝධය වූ නිර්වාණධාතුව අන්දකාරයාගේ ප්‍රවේශයට අවිෂය වූ සූර්යාලෝකය මෙෙන් ස්කන්දයන්ගේ පැමිණීමට මිශ්්‍රවීමට අවිශය වූ ධර්මයකි. ස්කන්ද සම්බන්ධයෙන් පවත්නා වූ සත්ව පුද්ගල ප්‍රඥපතිීහුද න්දයන්ට අවිශය වූ නිවනට නොපැමිණෙන් නාහුය. එන් ක්ලේෂ ප්‍රහණ කරනල ද රහතන් වහන්සේලා ඊට පැමිණෙන නමුත් එකද සත්වයකු එහි නැත්තේ යැයි දතයුතුය. සත්වයන්ගේ නොපැමිණීමෙන් ඌනත්වයක් හෝ පැමිණීමෙන් පූර්ණත්වයක් නොමැති බව නිරෝධයට පැමිණෙන අවස්ථාවේදීත් සටහන් වශයෙන් ඒ කාන්තෙන් නැත්තා වූ ස්කන්දයන් සම්බන්ධ සත්ව පුද්ගලාදී ප්‍රඥාපතිීහු ඒ නිුරයෝධය වූ වහාම අභාවයට පැමිණෙති. සියල්ලන්ගේ ක්ලේෂ ස්කන්ධ නිරෝධ ශාන්ති ලක්ෂණයෙන් විද්‍යාමාන වූ එකම අසංකත ධාතුවවෙයි. එහින් අනමතග්ග සංසාරයෙහි බුද්ධත්වයට පැමිණි අනන්ත බුදුවරුන්ගේ ශාසනය හි සුවිසි අසංखය බැගින් නිර්වාණයට පැමිණි රහතුන්ගේ වශයෙන් නිර්වාණය පූර්ණත්වයක් ද නැත්තේය නොපැමිණීමෙන් ඌනත්වයක් ද නැත්තේය මෙසේ එකම ධර්මයක්ව පවත්නා හෙයින් රහතන් වහන්සේලාගේ නිවන හීනය බුදුවරුන්ගේ නිවන ප්‍රනීතය යනාගියෙන් හීන ප්‍රණීත බේදයක් නැත්තේ මීට චතුර සංක්‍ය කල්ප ලක්‍ෂයකින් මතුයහි බුද්ධත්වයට පැමිණි දීපංකර සර්වජ්ඥන් වහන්සේගේ ශාසනයහි වූ කලේශස්කන්ද නිරෝධය පරණය ගෞතම බුදුන්ගේ සසුනෙහි වූ ක්ලේශස්කන්ද නිරෝධය අලුත්්‍යය යනාදී වශයෙන් බේදයක් ද නැත්තේය. නිර්වාණයාගේ පරම සුකත්වය සුකය වනාහි වේදයිත සුකය ශාන්ත සුකයැයි දෙවදෑරුම් වෙයි. එයින් තමතමා විසින් ලබාගන්නා ලද මනුෂ්‍යදිවිය බ්‍රහ්ම සම්පත්තින් අනුභව කිරීම වේදීත සුඛ නමි. ඒ වනාහි තමතමාගේ අගයේ ප්‍රමාණයෙන්කාවනුවක් අගනා වූ සුකයවු සියයක් දහසක් ලක්‍ෂයක් ආදී අගනා සුකයය නාදී වශයෙන් බහු ප්‍රබේදවෙයි එයින් කහවනුවක් පරිත්‍යගකොට ලැබී යුතු වූ නැටුම් ආදයක් බැලීමහෝ මිහිරි ශ්‍රද්ධයක් ශවවනය කිරීමහෝ සුගන් දෙයක් ආග්‍රහණය කිරීමහෝ රසවත් ආහාරයක් අනුභව කිරීම හෝ සුක ස්පර්ශයක් කිරීමහෝ කහවනුවක් අගනා වූ වේදීත සුකයයි සෙසද මේ நයින් දතයුතුයි. පැමිණ පවත්නා වූද කල් නොගොස් පැමිණෙන්னா වද. පැමිනේදෝ නොපැමිනේදෝ යයි තැවමින් සිටිය යුතු වූද අනිෂ්ට විපත්තීන්ගේ නිවීම ශාන්ති சුக்கනமி. මේ සුකය වනාහි යටකී මනුෂ්‍ය දිවිය බ්‍රක්්ම සම්පත් විඳීමமෙන්, විඳ යුතු සුවයක් නොව පැමිණ තිබෙන්නා වූද පැමිණීමට තිබුණා වූද දුක්කයන්ගෙන් මිදී මාත්‍රයකි. එද කහවනුවක් අගනා සුවයකාවනු සියයක් දහසක් ලක්ෂයක් කෝටියක් අගනා සුවයේ යනාදී වශයෙන් නන්වැදෑරුම් වෙයි. එයින් කහවනුවක් පරිත්‍යයාග කොට ලැබී යුතු වූ රෝගාදී දුක්කයකින් මිදීම කාවනුවක් අගනා වූ ශාන්ති සුකයයි සෙස්සද මේ නයින් දතයුතුය. මේ සුක දෙවර්ග අතුරෙන් වේදේත සුකය ලාමක සුකයයි. ශාන්ත සුකය ප්‍රනීත සුකයයි. හිස රුජාවක සුවය ඉතා ලාමක වූ ශාන්තියකි. නමුත් සි සිටුවරයෙකුට හටගෙන තිබෙන හිසරජාව සුව කළ හැකි එකම වෛද්‍යවරයකු පමණක් සිටීනම් ඔහුඒ සුවකර දීමට කහමනු ලක්ෂයක් ඉල්ලා සිටීනම්. එෙතම කාමනු ලක්ෂය පරිත්‍යයාාග කොට සුවය ලබාගන්නේය. නිරතුරුව හිසරුජාවෙන් පෙළෙමින් සිටීමට වඩා කහමනු ලක්ෂය පරිත්‍යාගොට සුවය ලබාගෙන සිටීම ලක්ෂය තබාගෙන සිටීමට වඩා සියවාරයකින් උතුම් වෙයි. මෙය ස්වල්පරෝගයක් හයින් කහමනු ලක්ෂය පරිත්‍යාග කිරීම අනුවන කමක්යෙයි නොසිතිය යුතුයි. රජගහනුවර සිටු තැම ජීවක වෛත්‍යාචාරයාට හිසරුජාව සුවකරදීමට සියලු සිටු සම්පත් පරිත්‍යයාග කරන ලෙස පොරුන්දුූය ේ ලක්‍ෂයක් පරිත්‍යාගකොට ලබාගන්නාලද හිසරුජාසුවය නැමැති ශාන්ත සුකය කහවනු ලක්ෂයක් අගනේය හිස පැලී යන තරම් වේදනා උපදවමින් පවත්නා වූ හිසරුජාවක් රජෙකුහට වැලදී සුවකරගත නොහැකිව සිටින අතරට ඒ සුවකරදීමට සමර්ථ වූ වෛද්‍යවරයකු පැමිණ රාජ්‍ය පරිත්‍යාග කරත හොත් සුවකරමියයි කියයි නම් රජත මේ ඒ මහත් දුක්කයෙන් පෙළමින් රාජ්‍ය කිරීමට වඩා ඉන් මිදී සුවසේ විසීමම උතුම් හෙයින් රාජ්‍ය පරිත්‍යාගකොට හිසරුජා සුවය ලබාගන්නේමය. එසි රාජ්‍යයක්ක් පරිත්‍යාග කොට ලබාගන්නා ලද හිසරු ජාසුවය රාජ්‍යයක් අගනා වූ ශාන්ති සුකයකි වේදයිද සුකයා නතරෙහි රාජ්‍යාක් පරිත්‍යාගකොට ලබාගත යුතු එක සැපයකද නොමැත්තේය. එක් අයකුගේ අතෙහි නපුරු වූ මහත් උපදවන්නා වූ වනයක් හටගත්තේය. එ සුව කළ නොහැකි රෝගයකි. නමුත් අතසිද දමන ලද්දේ නම් ඒ දුකින් මිදිය හැකි හෙයින් හෙතෙම වෛද්‍යවරයකු ලවා අත සිඳවා ඒ දුකින් විතුනේය පුරෂතම අත පරිත්‍යාග කළේ කවර හේතුවක් නිසාද යතහොත් වනේ ඇති කල ඇතිවන්නා වූ දුක්කයෙන් මිදීම සඳහාමය ඔහුගේ ඒ ශාන්තිය අතක් පමණ අගනා ශාන්තියකි අතක අග මෙතෙක්කැයි පිරිසිදිය නොහේ වේදේතසුකය අතරෙහි වනාහි අතක් පරිත්‍යාග කොට ලැබියයුතු සැපයක් නැත්තේය අත්පා සියල්ලක් සිಿඳදමාරි්‍යගට මරණය නිදහස ලබාගත යුතුවෙයි. එහෙන් එක මරණයක නිදහස නැමැති ශාන්තියේ අගේ පිරිසිදිය නොහේ. වේදයිත සුකයන අතරෙහි වනාහි අතක් පරිತ್්‍යාග කොට ලැබීුතු සැපයක් නෙත්තේය.ಅත්පා සියල්ලක් සිಿදදමා පරිත්‍යාගොටද මරණය නිදහස ලබාගතයුතුවෙයි. එහෙන්, මරණයක නිදහස නැමති ශාන්තිය අගේ පිරිසිදිය නොහේ. මේ සත්වයෝ සංසාරයහි සැරිසරමින් සිටියහොත් එක එක සත්වයකුට පැමිණෙන මරණයන්ගේ සංඛ්‍යාවක් නැත්තේය අසංකයේය අප්‍රමේය මරණයෝ පැමිණෙත්ත. නිවනට පැමිණි සත්වයාට පැමිණි වහාම අනන්ත මරණයන්ගේ නිදහස නැමති ශාන්තිය ලැබයි එක මරණයකින් නිදහස්වීමේ අගේ මෙතෙක්කැයි පිරිසිදිය නොහැකි කල අනන්ත අපරිමාන මරණයන්ගේ නිදහස්වීමේ අගේ කෙසේ පිරිසිදිය හැක්කේද නොහැක්කේමය සංසාරෙහි වාසය කරන්නා වූ සත්පයාට පැමිණෙන්න්නා වූ මරණ දුක්කයෙන් අන්‍ය වූද අපාය දුක්කාදී අප්‍රමාණ දුක්කයෝ වෙතිඒ සියල්ලන්ගේම නිවීම නැමැති ශාන්ති සුකය නිර්වාණයයි. එහින් නිර්වාණය අවිදීත සුක ස්වරූපයෙන් පවත්නා ධර්මයක් යැයි දතයුතුයි. මනුෂ්‍ය දීවිය බ්‍රහ්ම යන ත්‍රවිධ ලෝකවාසී සකළ සත්වයන් විසින් මිඳනු ලබන්නා වූ, සකළ ලෞකික සම්පත්තියම නිවනට පැමිණි එක පුද්ගලයකු ලැබූ ශාන්තියෙන් ලක්ෂයෙන් කොටසකුදු නොවටින් න්නේේමය. එහින්, නිර්වාණයම පරම සුක යැයි දතයුතුයි. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ත්‍රවිධ ලෝකයහි වූ සකළ ලෞකික සම්පත්තීහූම ඒ කාන්තයෙන්ම දුක්කයෝමය ඔුහු සංස්කාර දුක විපරිනාම ක දුක් දුක්ක යන දුක්කත්්‍රයෙන් සත්වයන් පෙළෙන්නා වූ ධර්මයෝමය සත්වයෝ නිවනට නොපැමිණි බවාග්‍රේට පැමිණ, ලෞකික සම්පත් අතුරින් ශ්‍රෂ්ඨ සම්පත වූ බ්‍රහ්ම සම්පත් විඳමින් සිටියාහු නමුත් දුක් සහිත වූෝය. දිිට්ටි විචිගිච්චා යන ක්ලේෂ්දොය ප්‍රහාණය නොකළතැනැත්තේ, බවාග්‍රේට පැමිණ සිටියේ නමුත් ඔහුට අටමහ නරකයට පැමිණීම ඇත්තේමය. එපරිද්දෙන්ම සිය විසි අටක් වූ ඔසුපාත් නරකවලටද සකල තිරස්්චීන යෝනිිවලටද සකළ ප්‍රේතයෝනි වලටද සකළ අසුරයෝනි වලටද පැමිණීම ඇත්තේය රාජ චෝරාදී සකළ බය පැමිණීමද ඇත්තේය එපමනක් නොව පෘතජ්ජන පුද්ගලතෙමේ බවාග්‍රෙහි සිටියේ නමුත් මතු වැද්දෙකු වීමටද සොරෙක වීමටද මාතෘ ගාතකයුීමද පීතර ගාතකයකු වීමටද අරහන්ත ගාතකයකු වීමටද ලෝහිතු පාදකයකු වීමටද සග බේදකයකු වීමටද දෙසට මිತ್්‍යා දෘෂ්ටිය උගන්වන ආචාරවරයකු වීමටද කල්ප විනාශෝෝද නරකෙන් මිදිය නොහැකි නියත මිತ್්‍ය දිට්ಟි ආචාර්වරයෙු වීමටද තිියදීම බවාග්‍රයේ වාසය කෙරයි. තද්‍ය මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම භූමිවල වාසය කරන්න වූන් ගැන කියනුම කවරේද. එක් එක් සත්වයකුට මතු සසරදී පැමිණිය හැකැයි කියන ලද බය සමූහයට පැමිණීමට මනුෂ්‍ය දිවිය බ්‍රහ්ම සම්පත්තිී හූ යැයි කියනලද වේදීත සුකයෝ උපකාරක ධර්මයෝ වෙති මෙසේ ෞකික සම්පත්තිීන්ගේ බය ජනකත්වය දැන. නිර්වාණ සම්පත්තියේ ශවේෂ්ඨත්වය සිතා බැලිය යුතුය. නිර්වාණය සත්වයන්ගේ ප්‍රතිෂ්ඨාව වන පරිදි. ස්කන්ධයන් හා සත්ව පුද්ගලයන්ගේ නැත්තා වූ නිවන ඇතැම් අයට නිෂ්පල වූවක් මෙන්ද ඇතැම් අයට එහි පැමිණියහොත් මා නැතිවේ යයි මහා භයජනක වූවක් මෙන්ද වැටහේ. ස්කන්ධයන් හා සත්ව පුද්ගලයන් නිවනෙහි නොමැති නමුත් යට දක්මුණ ලද අගේ කළ නොහැකි ශාන්ති සුखය සත්වයන්ටම අයිති වෙයි. සත්වයන්ගේ එකම ප්‍රතිෂ්ටාව වෙයි ඒ මෙසේ. ලෝකෙහි රෝගයයි විවහාර කරනු ලබන්නේ ශරීරයම දුක් උපදවන්න වූ කොටස්වලටය ශරීරයේ කොටසක් වූ මස් හා ලේවලට ගණ්ඩ එවත් ගෙඩි යයිද කෘෂ්ට යැයිද විවහාර කරනු ලැබේ. ශරීරයේ කොටසක් වූ උෂ්ණත්වයට උන යැයි කියනු ලැබේ. ශරීරයේ කොටසක් වූ වාතයට වාතරෝගයයි කියනු ලැබේ. රෝග වනාහි ඒ කාන්තයෙන්ම දුක්කයෝමය. रोයකුට රෝග දුुක්කයෙන් මිදීමට ඇති එකම ප්‍රතිष්ठාව නම් රෝගයාගේ අභාාව ප්‍රාप्්තියෙන් ලැබිය යුතු ආයෝග්‍යමය රෝග යම්තාක් පවති නම් ඒතාක් ආරෝගය ලැබිය නොහේ. එහයින් රෝගීව දුක් උපදවින් පවත්ना වූ ශරීරයේ සමහර කොටස් වූ මස් ले සැරව සම ආද අභාාව प्र්‍රාप्තිය, රගීන්ට වන මහත් වූ ශාන්තිසුකයක් බවද එයම රෝගීන්ට ඇති එකම ප්‍රතිිෂ්ඨාව බවද සියල්ලෝම පිළිගනිත්. ඉදින් රෝග සංඛ්‍යාත ශරීර කොට්ටාසයක අභහවක් ප්‍රාප්තිය යහපතක් නොවේ නම් රෝගීව විසීමම යහපතක් විය යුතුය. හයමකුගේ අතක් වුණුුවී ඇතුළත පිටත පණුවන්ගෙන් ගැවසී මහත්දුක් උපදවමින් පවදින්නේ නම් ඔහුටන් මිදිය හැක්කේ රෝගභූත හස්සයේ අභාව ප්‍රාප්තියෙන්මය ඔහුට ඒ අත නැතිවීම දුක්කයක් යයි කියතොහොත් මහත් දුක් උපදවන්නා වූ පණුවන්ගෙන් ගැවසීගත් අතනමැති රෝගය තබාගෙන සිටීම සුවයක් ව යුතුවිය ඒ ඒ කාන්තින් දුක්කයක් හෙයින් අේ අභාවය ඔහුට වන මහත් ශාන්තිසුවයක් බවද ඒ ඔහුට ඇති එකම ප්‍රතිෂ්ඨාව බවද ධතියුතුවය එ අයිකුගේ ශරීරයේ ලාදුරු නම්බූ දරුණු රෝගිල වැලදී ඇතුළත පිටත පණුවන් විසින් මිදින ලදව මහත් දුක් උපදවමින් පවතින්නේය. මොහුට පැමිණ පවත්නා වූ දුක්කය වනාහි නිරය දුක්කය වැනි දරුණු දුක්කයකි. ඔහුටයි මිදිය හැක්කේ රෝගය වී පවත්නා වූ සකළ ශරීරයාගේම අභාභා ප්‍රාප්තියෙන් ලැබී යුතු ආර්යෝගයණී සකළ ශරීරයාගේ අභාාවය වනාහි ඔහට මහත් ශාන්තියකි. ඒ වනාහි යට රාජ්‍යක් අමන අගනීයැයි දක්මුණලද හිසරුජාසුවයට වඩා සියවාරයකින් අගනා ශාන්තියකි. ශරීරයාගේ අභාාව ප්‍රාප්තියෙන් පසු පොරුෂයක්ද නැත්තේය. පුරුෂයා නැතිහෙන්, ඒ ශරීරයාගේ අභාවය ඔහුට යහපතක් නොවේ නම් යටකී ගන්්ඩ. ගෂ්ටාද ලේමස් ආදිය අභාවයද යහපත් නොවෙේ කුණු වූ අතේ අභාාවේද යහපතක් නොවෙේ. ඉදින් ඒ ලේමස් ආදී අභාවය ඒ ඒ රෝගීන්ට සොයක් වේ නම් සකල සරීරයම රෝගව පැවැති තැනැත්තාටද සරීරයාගේ අභාවා ප්‍රාප්තිය සියවාරයකින් සුවයක්ම වන්නේය ගණ්ඩාදීන්ගේ අභාව ප්‍රාත්තියෙන් ලබී යුතු ශාන්ත සුකය ඒ ඒ පුද්ගලයන් ඇති හෙයින් ඔවන්ටම වෙයි පුද්ගලයා නැතිවන මේ ශාන්තිය කවරකුට වේද යතහොත් මේද ඔහුටම මිස අන්‍යකුට නොවෙේ ශාන්තිය නැතහොත් ඒ මහත් වූ දුක්කය ඔහු විඳින් නේමය එහින් දුක්කය ඇත්තේ යමෙකුට නම් එහි නිවීම නැමැති ශාන්තිය අන්‍යෙකුට නොව ඔහුටම වෙයි. ඔහුගේම ප්‍රතිෂ්ඨාව වෙයි. සත්ව පුද්ගල සම්මත ස්කන්ධයෝ වනාහි මේ කියල්ලද පුරුෂයාගේ ශරීරයමයෙන් මහත් වූ දුකුපද වන්නා වූ රෝගයෝවෙති. දුක්කයෝ වෙති. ඔවුන්ගේ රෝගත්වයාදී සම සතලිස් භාවනා පදයන්ගේ වශයෙන් මතු දක්වනු ලැබේ. ඔවුන්ගේ අභාාව ප්‍රාප්තිය ගණ්ඩ කුෂ්ඨාදීන්ගේ හා යටකි පුරුෂයාගේ ශරීරේත් අභාව ප්‍රාප්තිය මෙෙන් මහත් වූ සුකයකි. නිර්වාණ සංඛ්‍යාත නිතතිය පරම සුකය ලැබිය හැක්කේ ඔවුන්ගෙන් වෙන්වීමෙන් මය එහෙයින්, වනට පැමිණීමෙන් වන ස්කන්ධවාාවය බයවී යුත්තක් නොවයි. රෝගභූත සකළ සරීරයාගේ ම අභාාව ප්‍රා්තියෙන් ලැවිය යුතු ශාන්ත සුකය, ඒ රෝගයාට අයත් වන්නාත්මෙන් ස්කන්ද නොමැතිමුත් ස්කන්ද නිරෝධ සංඛ්‍යාත නිර්වාණ සුකය, ස්කන්ද දුක්खය ලැබූ සත්වයා පිළිබඳවම වේ. මේ ශාන්තිය නැතහෝ දුක්खය, ඇත්තේමය එහි සත්වයකු නැති නමුත් එය නිරර්ථක වූවක් නොවේ. සකල ශරීරයම අභාවයට පැමිණි රෝගයාට ශරීරෙන් නැතත් පරෝගසුවය ඒ කාන්තෙන් දුක්කෙන් මිදීමට ප්‍රතිෂ්ටාවක් වූවාක් මෙන් සත්ව පුද්ගල සම්මත ස්කන්ද නොවැතිමුත් නිනිරුද්ධ වූ කන්ධයන් සම්බන්ධ සත්වයන්ට නිවන ඒකාන්තෙන් ප්‍රතිෂ්ටාවක් වේමය සැඟවී සිටීමට ස්ථානයක් දවේ දුක්හ ධර්ම නැමැති සතුරන්ට ඇතුළුවිය නොහැකි බලකොටුවක් ද වේ මෙසේ නිර්වාණය සත්වයාගේ ප්‍රතිෂ්ටාව වන ආකාරය වැටහෙන පරදිී කල්පනා කළ යුතුවෙයි නිර්වාණයාගේ ගම්බීර දූර්දර්ශ භාවය. නිවනට නොපැමිණ සසර සැරිසරමින් සිටියහොත් එක එක සත්වයකුට පැමිණිය හැකි දුක්කයන්ගේ ප්‍රමාණයක් නැත්තේය. ඒ බව සංසාරයාගේ අනමතක්්ග භාවයෙන් දතියුතුවවෙයි. ඒ අගක් නැත්තා වූ විශාල වූ දුක්කස්කන්ධයාගේ නිවීම නිර්වාණය හෙයින් ම දීර්ග ප්‍රමාණය හා විශාල ප්‍රමාණය, නිර්වාණයාගේ ගම්බීර දීර්ග ප්‍රමාණයයි දතිීතුයි. සංසාරය වනාහි ප්‍රමාණ කළ හැකිවුවක් නොුවන්න්නක්සේම නිර්වාණයාගේ ගම්බීරභාවේද ප්‍රමාණය කළ නොහෙයි. යොදුන් සුවාසූ දහසක් ගැඹරු වූ මහා සමුද්‍රයාගේ පරම ගම්පීර ප්‍රමාණය, නිර්වාණයාගේ පරම ගම්බීර ප්‍රමාණයට උපමාන කළහොත් සූරයාට කදෝකිමියෙකු උපමා කිරීම වැනිවේ. මේ සත්වයන්ට වනාහි තමතමාගේ ආත්මභාවය පවත්වන්න වූ නාමරූප ධර්ම සමූහය වෙන්කොට එක එකක් ලක්ෂණ රස පත්තු පට්ටාන පදස්ථාන වශයෙන් හා, ්‍ය දුක්ක අනාත්ම වශයෙන් දැනගැනීමට ඉතා දුෂ්කරවේමය එහන් නාමරූපධර්මයන් අනාත්ම වශයෙන් දුටු කල්හීම දැකිය ඇහැක්කා වූ නිර්වාණධාතුව අතිශයෙන් දූර්දශවෙයි අති සුක්ෂමදවෙයි. නිර්වාණයේ අනන්ත ගුණ ඇති පරිදිී. අවිද්‍යා සංඛ්‍යාත එකේක ක්ලේෂධාතුවකට මේ සත්වයන් අනන්ත වාරයක් අවීචි මහා නරකයට හෙළිය හැක්කේය. එසේම තදඥ මහා නරකයන්ටද සකළ තිරශ්චීන යෝනිවලටද ප්‍රේත යෝනිවලටද අසුරයෝනිවලටද හෙළිය හැක්க்கේය. අනන්තපරිමාන ජාති ජරාව්‍යාදි මරණ சෝක පරිදේව, දුක්ක දොම්මනාසයන් ඇති කිරීමටද පොහොසත් වූවාය. මෙසේ අවිද්‍යාවගේ දුක්ඛදායක භාවය දතයුතුය. අවිද්‍යාවගේ අසුභභාවය යම් පමනවේ නම් අවිද්‍යා නිරෝදේ සුභභාවයද පමණ වේ. එහින් එකම අවිද්‍යා නිරෝදේ ගුණද අනන්තවෙයි. එක්දාස් පන්සීයක් වූ සකළ කලේෂයන්ගේම නිරෝදේ ගුණ, අනන්ත නොවන්නේද මෙසේ ඒ ඒ ලේෂයන්ගේ අගුණෙන් නිර්වාණ ගුණය සලකා ගතයුතුය. නිර්වාණය අර්මාර්ථ වශයෙන් විද්‍යාමාන ධර්මයක් බව. මෙතකින් දක්වන ලද නිර්වාණධාතුව සැපවූ කිසිවක් නැති සැපයක්ද නොවූ අබාව ප්‍රඥපති භාවයෙන් විද්‍යාමාන වූ හිස් වූ ස්වභාවයක් යැයි මාජනයාට වැටහිය හැකිවෙයි. නමුත් ඒ පරමාර්ථ වශයෙන් විද්‍යාමාන ධර්මයකි එහි පමාර්ත ප්‍රඥප්ති ධර්මයන්ගේ වෙන සහ ඔවුන්ගේ පරමාර්ථ ප්‍රඥප්ති භාවය සොයාගතයුතු පිළිවෙලද දැනගැනීමෙන් අවබෝධ කරගතයුතු වේ. ඇතිතාක් පධාර්ථයෝ පරමාප්ත ප්‍රඥඥප්ති වශයෙන් දයි ප්‍රබේද වෙති. එයින් සොකීිය ලක්ෂණයන් ඒකාන්තේ නැත්තා වූ අටවි ස්පර්ෂාදී ධර්මයෝ පරමාර්ථනම් වෙති. පරමාර්ථ ධර්මයන්ගේ පිහිටිය ආකාරය පමණක් ගෙන ලෝකයා විසින් සලකනු ලබන්නා වූ ඒකාන්තේ නැත්තා වූ ස්තී පුරුෂ සත්ව පුද්ගලාදී ධර්මයෝ ප්‍රඥප්ති ධර්මනම් වෙති යම්කිසි ධර්මයක් ගෙන එය පරමාර්ථධර්මද ප්‍රඥාප්ති ධර්මයක් දැයි දැන ගැනීමට පරි්ඥා භාවනා පහන සාක්ෂාත් කරන යන චතුර්විද ශාසනික කෘතියන් හිලා විමසය යුතුවවෙයි ඉන් එක කෘතියකට ගෝචරවේනම් එය පරමාර්ථ ධර්මයකි සිව් කිස පර්මාර්ථ ධර්මයන්හිම ලැබී යුතුවේ එයින් පරිഞ්ඥා කෘත්තිය නම් ස්කන්ධාආයතනාදී සොකීිය ලක්ෂණ වශයෙන් හා අනිත්‍ය දුක්ක අනාත්ම යන සාමාන්‍ය ලක්ෂණ වශයෙන්ද පරමාර්ථ ධර්මයන් පිරිසිඳ දැනීමයි. නාමරූප ධර්ම පුංජයන්හි පවත්නා වූ පුරුෂ ප්‍රඥ්ඥපතිය ගෙන රාඥානයෙන් විමසන කල නාමරෝප ධර්මයන්ගේ පිහිටි ආකාරයමමිස, පුරුෂ ප්‍රඥඥපතියේ සොකය ලක්ෂණයක් නො ලැබේ එසේම රැගෙන අනිත්‍යාදීන්ගේ වශයෙන් බලන කල අනිත්‍ය ලක්ෂණයදන ලැබයි. පුරුෂයාය සම්මත කරතිබෙන නාමරූප ධර්මයෝ වනාහි අනිත්‍යයට ඇති කාන්තය නැත්තා වූ ඔවුන්ගේ පිහිටි ආකාරය වූ පුරුෂ ප්‍රඥඥපතියේ අනිත්‍ය ලක්ෂණයක් නැත්තේය එහයින්ම දුක්ක ක් නොලබෙනහෙයින් දුක්ක ලක්ෂණයාගේ වශයෙන්ද පිරිසිද හැකි නොවෙයි මෙසේ පරි්ඥා ඥානයෙන් විමසන කල පුරුෂයෙක් නැති බව හා ස්කන්ධ ආයතනාදී ලක්ෂණ සමූහයක් ඇති බවද පෙනේ පරිඥා ඥානය දියුණුුවන්නට තිවුණුුවන්නට ස්කද ලක්ෂනාදිය වඩ වඩා ප්‍රගටවන්නේය ස්කන්ධ ලක්ෂනාදය ප්‍රකට වන කල්හි පුරුෂයෙක් නොමැති බව වඩ වඩා පෙනී යන්නට පටන් ගනිී. මායාකාරයා විසින් ස්වර්ණ පින්ඩයක් මෙ කොට දක්වන ලද. සාමාන්‍ය පෙනීමට ස්වර්ණ පින්ඩයක් මෙෙන් පෙනෙන මැටි පිඩ. ස්වර්ණයෙන් කළයුතු කර්මාන්තයක යෙදී හැකි නොවෙයි. එසේ කර බලන කල්හි ය මැටිපිඩක් බව පෙනෙ. එමෙන් ඒ කාන්තෙන් නැත්තා වූ සාමාන්‍ය දැනීමට ඇත්ත යැයි වැැටහෙන්න්නා වූ ස්ත්‍රී පුරුෂ සත්ව පුද්ගලාදී ප්‍රඥප්ති ධර්මයන්ගෙන පරමාර්ථ ධර්මයන්ම යෙදී යුතු වූ පරිഞ්ඥා පෘත්තේහිලා බලන කල, ස්ත්‍රියයක් පුරුෂයක් සත්වේ පුද්ගලයක් නැති බව පෙනෙන්. නිර්වාණ ධර්මය වනාහි පරමාර්ථ හෙවත් ඒකාන්තයෙන් ඇති ධර්මයක් වූහෙන් පරි්ඥා ඥානයෙන් බලන කල සාන්ති ලක්ෂණ සංඛ්‍යාත සොකිය ලක්ෂණයෙන්ද නිත්‍ය සුख අනාත්ම ලක්ෂණයන්ගේ වශයෙන්ද ය ඒකාන්තයෙන් විද්‍යාමාන බව පෙනයි පරිඥ්ඥා කෘත්තයහිලා පරමාර්ථ ධර්මහා ප්‍රඥාප්ති ධර්මන බෙදාගතයුතු ආකාරයයි. භාවනාකෘතිය නම් එක්ෙක් ධර්මයක් තිියුණු බවට පැමිණන පරිදිී අනුක්‍රමයෙන් වර්ධනය කිරීමය සමාධී අනුක්‍රමණින් වර්ධනය කළ කලෙහි ශද් අවිඤ්ඥාභාවයට පැමිණීම දක්වා වර්ධනය වෙයි ප්‍රඥා අනුක්‍රමණය වර්ධනය කළකල්හි අරහත් මාර්ගඥානය දක්වා වර්ධනයවෙයි ආකාශයේ දීප්තිමත්වන පරිදිී ඔපදැමීම ඔපදැමිය හැකිවන් හැකි නොවන් නාක්මෙන් පරි්ඥාඥානයට ගෝචර නොවන ප්‍රඥ්ඥාප්ති ධර්මයන් බලය වර්ධනය වන පරිදි, ඉර්දි ආනුභාවය වර්ධනයවන පරදි වැඩිය නොහේ එහෙන් භාවනා කෘත්තය හිලා වැඩියකි ධර්මයෝ පරමාර්ථධර්ම බව ධතයුතුයි. මේ භාවන කෘත්්‍යයාගේ වශයෙන් කරමාර්ථ කඥ්ඥප්ති ධර්මයන් වෙන් කරගතයුතු ආකාරයයි. පහන කෘත්්‍යය නම් සත්ව සන්තානය කෙලෙසන්න වූ ධර්මයන් දුරු කිරීමයි. චිත්ත සන්තානයහි බොහෝසයින් උපදින්නා වූ ලෝබාදී ක්‍රේෂ ධර්මයෝ සත්වයන් අපායට පමුණුවත්. ඒ ධර්මයන් තදංග වශයෙන් ප්‍රහාණය කිරීමෙන් දිවිය මනුෂ්‍ය සම්පද්ධ. විෂ්කම්බන වශයෙන් ප්‍රහාණය කිරීමෙන් රූපාරූප බ්‍රක්්ම සම්පද්ධ සමුච්චේද වශයෙන් ප්‍රහාණය කිරීමෙන් ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණ සම්පද්ධ ලැබී හැකි වෙති. පරිഞ්ඥා ඥානයට ගෝචර නොවන ප්‍රඥප්ති නතුරෙන් යම් කිසිවක් වැඩීමෙන් ායට පැමිණීමක් හෝ පාකිරීමෙන් ස්වර්ගයට පැමිණීමක් හෝ නොවේ. මනුෂ්‍යස්කන්දකයිහි පවත්නා වූ මනුෂ්‍ය ප්‍රඥප්තිය පහකොට එය දිව්‍යභාවයට හෝ බ්‍රහ්මභාවයට හෝ පමණවා ගත හැක්කේද නොවේ. එහයින් ප්‍රඥප්ති ධර්ම ප්‍රහාණයට යෝග්‍ය වූවාහු නොවන බෞද දතියුතුයි. නිර්වාන පරමාර්ථද පහතාවිය ධර්මයක් නොවෙයි නමුත් පහතාගේ ධර්ම සියල්ලම පරමාර්ථ ධර්ම බව ධතයුතුය. මේ ප්‍රහණ කෘතයෙහිලා පරමාර්ථ ප්‍රඥ්ඥප්ති ධර්ම වෙන් කරගතියුතු ආකාරයයි. සාක්ෂාත් කරන කෘත්තිය නම් කයින්හා ඥානයෙන් ස්පර්ශ කිරීමයි. එහි නිර්වාණ ධර්මයාගේ කායස් පර්ශය කායේන අමතං ධාතුන් පුසිත්වා යන දේශනාවෙන් හා පහිතත්වෝ සමනෝ කායේන ජේව පරමත්ත සච්චං සච්චිකරෝති යන දේශනාවෙන් පෙනෙයි. නිර්වාණ ධර්මයාගේ කාය ඥාන ස්පර්ශය ඇතිපරිදිී දැක්වීමට ප්‍රථම ලෞකික තදංග ශාන්තීන්ගේ කාය චිත්ත ස්පර්ශය ඇති පරිදි සුखाවබෝධය සඳහා දක්ුණු ලබේ යමුගේ ශරීරෙහි උන හටගෙන බලවත් දාහේ ඇති වී මහත්තුූ දුකින් පීඩිතව වාසය කරන්නේ නම්. ඒ දුක්කය ඔහුගේ රූපකයිහි පවත්නා ධර්මයක් වූයෙන් ඒකයින් ස්පර්ශ කරන ලද්දක් වෙයි. රෝගය ශනයකින් සුවකරන්නට සමර්ථ වූ අෞෂ දෙයක් වැලඳීමෙන් ෂනයකින් රෝගය සුව වූයේ නම් ඒරෝ සුවය නැමැති සුකයද ඔහුගේ රූපකයහිම වූයෙන් කයින් ස්පර්ශ කරන ලද්දක් වේ රෝගෝ වනාහි රෝගසුවය නැමැති ශාන්තිය පැමිණීමෙන් සුවයති රෝගසුවය නැමැති ශාන්තිය කයේ ස්පර්ශ නොවී නම් රෝග සුවයද කිසි කලෙක නොවේ එසේ නොවී නම් රෝගසුවය නැමැති සුකයෙන් රෝගයාට ප්‍රයෝජනයක් ද නොවේ එහයින් රෝගය මෙන්ම රෝග සෝය නැමැති ශාන්තියද කයහි ස්පර්ශෝ පවත්නා ධර්මයක් බව ධතයුතුය. මේ රූපකයිහි හටගන්නා වූ රෝගයන්ගේ නිවීම රෝපකයින් ස්පර්ෂ කරනු ලබන ආකාරයයි. ප්‍රේමණීය පුත්‍රධාරාවන්ගේ මරණය හේතු කොටගෙන මත්වූ ශෝකග්නියයෙන් පෙළමින් සිටින්නා වූ පුද්ගලයකොට සද්ධර්මය ශෝවනය කරන්නට ලැබීමෙන් ශෝකග්නය නිවීගිය කල්හි නාමකහි පැවති ශෝකග්නය හා එහි නිවීම නැවති ශාන්තිසුකය යන දෙකම ඕහගේ නාම කයිහිම වූයේෙන් නාමකයින් ස්පර්ශ කරන ලද්දාාහූ වෙති. මේ නාමකහි අටගන්න වූ ශෝකදීන්ගේ නාමකහි ස්පර්ශවන ආකාරයයි. අනාගත ධර්මයන්ගේ ස්පාර්ශය මෙසේ දතයුතුයි. එක්තරා පුරුෂයක් තෙමේ යම්කිසි අපරාධයක් කිරීම හේතුකොටගෙන රජුවිසින් තුන්දිනකින් මතු හිස සිඳ මැරීමට නියම කරන ලද්දේය ඔහගේ ඥාති මිත්‍රියයන්ගේ ඉල්ලීම හේතු කොට ගෙන දෙවන දවසී ඔහුට සමාව දෙන ලද්දේය. මේ උපමාවහි කියන ලද්ද පුරුෂයාට සමාව නොදන ලද්දේ නම් තුන්වන දිනේහිදී ඒ කාන්තයෙන් ජීවිතක්ෂයට පමුණුවන්නා වූ ශස්ත්‍ර ප්‍රහාරය ඔහුගේ රූපකැහි පතිත වන්නේය සමාවදීම හේතුකොට ගෙන හොට ඒ දුකෙන් විදුනේය ඒ මිදීම නැමති ශාන්ති සුකය වනාහි මතු ශරීරයහි ස්පර්ශවන සස්ත්‍ර ප්‍රහාරයාගේ නිවීම හයින් ශස්ත්‍ර ප්‍රහාරය යම් තැනකට වේනම් ශාන්තියද එතනටම වන ධර්මයකි. එහින් ඒ රූපකයින් ස්පර්ශ කරන ලද ධර්මයක් වෙයි. නිදහස් කරන ලද බව ඇසූ වහාම මහප්පුූ ප්‍රීතියට පැමිණ ඒ ශාන්ති සුකය නාමකයින්් ස්පර්ශ කරනු ලබන්නේයම අනාගත ධර්මයන් නාමකහි හා රූපකයිහි ස්පර්ශවන ආකාරයයි. එද්දා පන්සිීගක්පු ක්ලේෂයෝ වනාහි සත්වයන්ගේ හර්දෙහි දැල්වෙන්න්නාවු ගිනිකදුු එද්දා පන්සීයකි. පෘතාජන සත්වයෝ මේ ස්කන්දයන්ගේ නිරතුරුව දැවනු ලැබෙයි. ඒ දුක්කෙන් මිදනු කැමැති පුද්ගලයන් විසින් බව බොහෝ ගණනක් මුළුල්ලෙහි පාර්මි ධර්මයන් පුරා අන්තිම භවයහි සීල විසුද්්‍යාදී සප්ත විශුද්ධි ධර්මයන් සම්පූර්ණ කළකාල්හි ඔහුහු සෝවාන් මඟට පැමිණෙති එකල ඔුන්ගේ සතන්වල පැවැති දිට්ටි විචිකිච්ඡා යන ගිනිකඳු දෙක නිවෙති අතීතය රැස්කන ලද අපාය ප්‍රතිසාන්ධය ගෙනදිය හැකි අකුත්සලකර්ම සංඛ්‍යාත නිරයබීජයන් අතුරුදහන් වීමෙන් අපාහි ඉපදියයුතු ස්කන්දයෝද නිරුද්ධ වෙති ඒ ක්ලේෂස්කන්ද නිරෝධය නිර්වාණධාතුවයි. සෝකීය හරදෙහි දැල්වමීින් පැවතියේ ගිනිකඳු දෙකේ නිවීම ඔවුන්ගේ චිත්ත සන්තාන වළම වූහෙයින් එය නාම කාය සංඛ්‍යාත කයින් ස්පර්ශ කරන ලද්දක් වෙයි. දිිට්ටි විචිචිච්ඡා නැති ගිනිිකඳු දෙක නිවී ගියේය අපායුප පත්තියද සිඳීගියේය යැයි ඥානයේ දැනගත් කල්හි ඒ ක්ලේශස්කන්ද නිරෝධය එනම් නිවන ඥානයෙන් ස්පර්ශකන ලද්දේ වෙයි. මේ නිර්වාණධාතුව කාය ඥාන දුවෙන් ස්පර්ශකනු ලබන ආකාරයයි. නිර්වාණ සුකය මෙසේ කාය ඥාන දුවෙන් ස්පර්ශකල හැක්කේ පරමාර්ත වශයෙන් ඒකාන්තය නැත්තා වූ ධර්මයක් හෙයිනි. ඉදින් පර්මාත වශයෙන් නැත්තා වූ මනුෂ්‍යයන්ගේ වි්‍යහාරෙහි පමණක් ඇති ප්‍රඥඥපතියක් වීනම් කිසිසේත් කයින් හෝ ඥානයෙන් ස්පර්ශ කළනු හැකිය. හාවෙකුගේ අඟ ඒ කාන්තෙන්ම නැති මනුෂයන්ගේ විවාහාරෙහි පමණක් ඇති ප්‍රඥප්තියකි. එහින් හා අඟක් කිසිවෙෙකුට සොයාගතන හැකිය කිසිවෙකුට කයින් ස්පර්ශ කළනො හැකිය මෙයින් අන්‍ය ප්‍රඥප්ති ධර්මයෝද මේ හා අග මෙන් කාය ඥාන දුවෙන් ස්පර්ශ කළ නොහැක්කා වූ ධර්මයෝ වෙති. යම් ධර්මයක් එසේ ස්පර්ශ කළ හැක්කේ නම් එය පරමාර්ථ වශයෙන් විද්‍යාමාන ධර්මයක්යැයි දතයුතුයි. මේ සාක්ෂාත් කරන කෘත්තේ හිලා පරමාර්ථ ප්‍රඥප්ති ධර්ම බෙදාගතයුතු ආකාරයයි. මෙතෙකින් නිර්වාණ මිනිශ්්‍යයේ ප්‍රථම පරිච්චේදය නමි